අපි කතා කරන්න සූදානම් වෙන සිටින්නේ Excel පාඩමේ කොටස් කීපයක් පිළිබඳව. එතකොට මීට පෙර ඔබ දන්නවා Excel පාඩමේ සූත්‍ර පිළිබඳව අපි කතා කරා. ඒ කියන්නේ Excel වලදී Excel සූත්‍රයේදී පැහැදිලි ඇති සමාන ලකුණ පාවිච්චි කරලා අපිට මෙන්න මේ විදිහට කෝෂයේ නමින් හෝ අගයන් භාවිත කර අපිට ප්‍රකාශනයක් ලියන්න හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේකෙදී මේ අපි කිව්වේ දැන් මේ වගේ එකදී අපිට පිළිතුර හත දැක්ක ගන්න පුළුවන්. මෙන්න මේ වගේ එකදී ඔන්නෝම 1 2 3 මේ විදිහට Excel sheet එක නම් වුණොත් A1 පහයි නම් මේක මේ වගේ නම් එකෙත් පිළිතුර අපිට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා A1 ධන B1 හතක් විදිහට. එතකොට මෙන්න මේ දේවල් කරේ අපි සූත්‍ර විදියට. එතකොට මේක ටිකක් මීට වඩා ලේසි විදියට කරගන්න අපි භාවිත කරනවා ශ්‍රිත. Excel වල භාවිත කරනවා ශ්‍රිත. එතකොට Excel ශ්‍රිත පිළිබඳව තමයි අද දවසේ අපි හදාරන්නට සූදානම් සිටින්නේ. හරි. ඊළඟට අපි දැන් සූදානම් වෙන්නේ Excel වලදී භාවිත කරන ශ්‍රිත මොනවද කියලා ප්‍රධානම වශයෙන් භාවිත කරන ශ්‍රිත ගැන කතා කරන්න. ඒක ෆන්ක්ෂන් කියලා කියනවා. එතකොට අපි පාවිච්චි කරන ප්‍රධානම ශ්‍රිතයක් තමයි සම් කියන ශ්‍රිතය. එකතුව හොයන්න පාවිච්චි කරන්නේ. ඊළඟට අපිට පුළුවන් පාවිච්චි කරන්න නැක්ස් කියන ශ්‍රිතය. විශාල මාර්ගය සොයන්න, මින් කියන්නේ කුඩා මාර්ගය සොයන්න භාවිත කරන ශ්‍රිතය. කවුන්ට් කියන්නේ Excel එකේ සෙල් වල අගයන් සහිත. ඒ කියන්නේ අගයන් එන්ටර් කරපු, ඒ කියන්නේ මොනවා හරි දෙයක් එන්ටර් කරපු කෝෂ ගණන ගණන් කරනවා. එතකොට හිස් කෝෂ ගණන් කරන්නේ නැහැ මෙතනදී. අගයන් එන්ටර් කරපු කෝෂ ගණන ගණන් කරනවා. එතකොට මේ තියෙන්නේ සාමාන්‍ය අගය ලියන්න හොයන්න. එතකොට ශ්‍රිතයක් ගත්තොත් මේ ශ්‍රිතයේදී අපි ගණනය කිරීමක් කරන්න ශ්‍රිතය ලියනකොට මෙන්න මේ ආකාරයට ශ්‍රිතයේ නම ලියලා සමානයි ශ්‍රිතයේ නම ලියලා මෙන්න මෙහෙම වරහන් තුල අවශ්‍ය පරාසයන් ලිවීම සිද්ධ කරනවා. අපි ඊළඟට බලමු කොහොමද මේ ශ්‍රිතයක් ගොඩනගන්නේ කියන එක තේරුම් ගන්න. හරි, අපි ඊළඟට බලන්නේ මේ සම් කියන ශ්‍රිතය පාවිච්චි කරලා ගණනය කිරීම ටික කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. එතකොට සම් කියන ශ්‍රිතය පාවිච්චි කරන්නේ එකතු කිරීමක් කරන්න කියලා ඔබ මේ මොහොතේ දන්නවා. හරි, එතකොට බලන්න මෙන්න මෙතන අපි ලියලා තියෙනවා සමානයි සම් A1, B1, A2. එතකොට A1 කියන්නේ මෙයා, B1 කියන්නේ මෙයා, A2 කියන්නේ මෙයා. එතකොට මෙන්න මේ ටික සම් කියන ශ්‍රිතය නිසා එකතු කිරීමක් සිද්ධ වෙනවා. 10යි 20යි 30යි 30යි 20යි මෙතන අපිට පිළිතුර ලෙස 50ක් ලැබෙනවා. එතකොට මේ ටික එකතු වීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඊළඟට අපි බලමු මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. A1 shift එකක්. එහෙම නැත්නම් අපි කියනවා colon එක කියලා. මේ colon එක තියලා C1 කියලා ලියලා තිනවා. එහෙනම් මේ colon එකෙන් කියන්නේ පුතේ පරාසය කියලා. පරාසය. ඒ කියන්නේ A1 සිට C1 දක්වා පරාසය. එතකොට එහෙනම් මෙතන A1 ගෙන් පටන් ගත්තම මේ C1 දක්වාම පරාසය මේ සඳහා ගණනය කිරීම සඳහා අපි ගන්නවා. හරි. එතකොට බලමු 10යි 20යි 30යි 30යි 5යි 35යි පිළිතුර ලෙස අපිට 35ක් ලැබෙනවා. හරි, ඊළඟට අපිට තියෙන්නේ A1 ඩොට් දෙකක්, ඒ කියන්නේ A1 කෝලන් එකක් C3. A1 කෝලන් C3. එතකොට අපි A1 ගෙන් පටන් ගන්නවා. මෙන්න A1 මෙන්න C3 මේ දක්වා තිත් දෙකක් නිසා පරාසයම ගන්නවා. එතකොට A1 ගෙන් ආරම්භ කරලා C3 ගෙන් අවසන් වන පරාසය කියන්නේ මෙතනින් ආරම්භ කරලා මෙතනින් අවසන් වන පරාසය කියන්නේ අපි මේ සෙට් එකම එකතු කිරීම කරන්න වෙනවා. ඔයාට එකතු කිරීම කරාම 81ක් ලෙස පිළිතුර ලැබෙනවා. ඊට පස්සේ ආයේ මේ පරාසයට එකතු කරලා තියෙනවා කවුද? C2. ඒ කියන්නේ මේ ටික එකතු කරාම 10යි 20යි 30යි 35යි 3යි 38ක් ලෙස අපිට පිළිතුර ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට මේ දක්වලා තියෙන්නේ පරාසයක් සමග තව කෝෂයක්. එතකොට පරාසයක් සමග තව කෝෂයක්.
පරාසය මුලින් දක්වනවා, කෝලන් පාවිච්චි කරලා ඊට පස්සේ කමාවක් තියලා අනිත් කෝෂය දක්වනවා. හරි නේද? එහෙනම් පිළිතුර මේ ටික එකතු කරාම අපිට 38ක් එනවා. ඊළඟ ගාන දෙක බලනකොට අපිට පේනවා මේ බලන්න මෙතන A1 සිට C1 දක්වා පරාසය. මෙන්න A1 සිට C1 දක්වා පරාසය කමාවක්. ඊළඟට අපි දක්වලා තියෙන්නේ තව පරාසයක්. තව පරාසයක්. ඒ පරාසය තමයි A3 සිට C3 දක්වා පරාසය. මෙන්න ඒ පරාසය අපිට මේ ආකාරයට දැක ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් අපි මේකත් ගණනය කරලා බලමු පුතේ. මෙතන 10යි 20යි 30යි 35යි ඊට පස්සේ 4යි 5යි 3යි. එතකොට 35යි 4යි 39යි 39යි 5යි 44යි 44යි 3යි 47ක් ලෙස පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට මේ කරපු වැඩ ටික Excel එකේ කරලා බලමු. නිවැරදිව පිළිතුර ලැබෙනවද කියලා. දැන් මේ මොහොතේ Excel එකේ එන්ටර් කරගෙන තියෙනවා කලින් පාවිච්චි කරපු පදයන් ටිකම. ඊට පස්සේ අපි පළවෙනි සූත්‍රය මම මෙතන එන්ටර් කරගෙන බැලුවා. සමානයි සම A1 B1 A2. මෙන්න A1 මේ බලන්න මේ A1 මේ B1 මේ A2. එතකොට මේ ටිකේ එකතුව මට ආපු උත්තරේ ලැබිලා තියෙනවා 50ක් විදියට. ඊට පස්සේ දෙවැනි එක මම ගත්තේ A1 සිට C1 දක්වා. එහෙනම් මෙන්න A1 B1 C1. මෙන්න මේ තියෙන පරාසය තමයි. එතකොට මට මේ ටික එකතු කරාම සම්මික හරහා එකතු කරාම පිළිතුර ලෙස 35ක් ලැබුණා. ඊට පස්සේ මම ඊගාව ගාන විදියට ගත්තේ A1 සිට C3. එතකොට මේ සම්පූර්ණ පරාසය මෙතන A1 ගෙන් පටන් ගත්තා, මෙන්න C3 ගෙන් ඉවර වුණා. මේ සම්පූර්ණ පරාසය එකතු කරාම මට ලැබුණ පිළිතුර 81ක් ලැබුණා. ඊළඟට මම කරපු ප්‍රශ්නය තමයි A1 සිට C1 දක්වා පරාසය. ඔයාලට පේනවා මෙන්න A1 මෙන්න C1. එතකොට මෙන්න මේ පරාසය 10යි 20යි 5යි 35යි කියන පරාසය සහ C2 කියන්නේ මෙන්න මේ කෝෂය 3 කියන අගේ තියෙන කෝෂය. මේ ටික එකතු කරාම කලින් වගේම පිළිතුර 38ක් ලැබුණා. ඊට පස්සේ මම ගත්තා A1 සිට C1 දක්වා පරාසය, කියන්නේ 10 20 5 කියන අගයන් නැතුවත් මෙන්න මේ පරාසය. ඊට පස්සේ කමාවකින් වෙන් කළා තව පරාසයක් තියෙනවා. ඒ කියන්නේ 4 5 7 කියන මෙන්න මේ පරාසය. එතකොට මේ පරාස දෙක වෙන වෙනම එකතු වුණාම මට මෙන්න මේ 47 කියන අගය ලැබුණා. ඉතින් ඔය ආකාරයට ඔබට හැකියාව තියෙනවා කරන්න ඉතුරු ෆන්ක්ෂන් ඉතුරු ශ්‍රිත වලටත් මේ ආකාරයටම ඔයාට පිළිතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා පුතේ මේ දේවල් පාවිච්චි කරලා. ඊළඟට අපි මැක්ස් කියන ශ්‍රිතය තමයි කතා කරන්න යන්නේ. මැක්ස් කියන ශ්‍රිතයට ගැළපෙන ලෙස මම මේ වගුවේ ඩේටා ටික පොඩ්ඩක් වෙනස් කරගෙන තියෙනවා. එතකොට මැක්ස් කියන ශ්‍රිතයෙන් මේ අරගෙන තියෙන්නේ A1 B1 A2. මෙන්න A1 මෙන්න B1 මෙන්න A2. මෙන්න මේ තුන් දෙනා අතරින් 10 50 20 කියන තුන් දෙනා අතරින් විශාලම අගය ලෙස මට 50ක් ලබා ගන්න පුළුවන්. නම් පිළිතුර 50ක් ලැබෙනවා. ඊළඟට මැක්ස් A1 C1. එතකොට මෙන්න මේ පරාසය තමයි ලැබෙන්නේ 10 50 5. මේ කියන පරාසය A1 සිට C1 දක්වා පරාසය මේ අගයන් ටික තමයි තියෙන්නේ. ඒ අතුරින් විශාලම අගය විදිහට 50 ලැබෙනවා. ඊට පස්සේ මම පරාසය ලෙස ලබා ගන්නේ A1 කෝලන් C3. ඒ කියන්නේ මේ නිල් පාට කොටුවෙන් පෙන්නන සම්පූර්ණ පරාසය මේ පරාසය තුල විශාලම අගය ලෙස 90 පිළිතුර ලෙස ලැබෙනවා. ඊළඟට අපි ශ්‍රිතයේ අගයන් තවදුරටත් වෙනස් කරනවා. එතකොට A1 කොලන් C1 මෙන්න මේ නිල් පාටින් පෙන්නන පරාසය 10 50 5 කියන අගයන් තමයි තියෙන්නේ. ඊට පස්සේ C2 කියන්නේ මෙන්න මේ කොළ පාටින් දැක්වෙන 60 කියන අගය. එතකොට මේ අගයන් අතුරින් විශාලම අගය මට 60 ලෙස සොයා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ නැවතත් කලින් විදියටම පළවෙනියට තියෙන්නේ A1 C1. A1 කොලන් C1 මෙන්න මෙතනින් විශාලම අගය ලෙස ලැබෙන අගයත්, ඒ වගේම A3 කොලන් C3 මෙන්න මේ කොළ පාටින් දැක්වෙන පරාසයේ තියෙන අගයන් වලින් විශාලම අගයන් ලෙස ලැබෙන අගයනොත් විශාලම අගය තමයි ගන්න. ඒ කියන්නේ මේ පරාස දෙකම එක ලෙස සලකනවා. ඒ කියන්නේ මේ පරාස දෙකෙන්ම විශාලම එක්කෙනා තමයි හොයන්නේ. මේ පරාස දෙකෙන්ම විශාලම එක්කෙනා ලෙස මට 90 ලැබෙනවා. හරිනේ. අපි කලින් ඉගෙන ගනිපු සියලුම ශ්‍රිත ටික පොඩ්ඩක් මිශ්‍රව මේ විදිහට අරගෙන තියෙනවා. අපි මෙතනදී
මැත් කියන ශුද්ධය පාවිච්චි කරලා තියෙනවා. එතකොට මැත් කියන ශුද්ධය ඔයා කලින් ඉගෙන ගත්තා. මැත් A1, B1, A2. එතකොට මේ කලින් හදපු ගණන්මනේ. එතකොට A1, B1 සහ A2 මේ අතුරින් විශාලම අගය ලෙස අපිට ලැබෙන්නේ 40 කියන අගය. ඊට පස්සේ අපි ගියා min කියන ශුද්ධය බලන්න. min කියන්නේ කුඩාම අගය. එතකොට A1 සිට C1 දක්වා. එතකොට මෙතනින් කුඩාම අගය 25යි. ඊළඟට මෙතනින් කවුන්ට් කියලා අරගෙන තියෙනවා. මෙන්න මේ කවුන්ට් එකේදී A1 සිට C3 දක්වා සම්පූර්ණ පරාසය මේ නිල් පාට කොටුවෙන් පෙන්වන පරාසයම ගන්නවා. ඉතින් මේ පරාසය තුල ඔයාට හොඳට පේනවා පුතේ අගයන් 9ක් තියෙනවා. එතකොට මම මෙතනින් එක අගයක් අතර බලන්නම්කෝ. මොකද වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ අගය මම මැපුවට පස්සේ මගේ ටූල්ස්ට මං ආව යනවා. ඔන්න මේ නිල් පාට කොටුවේ කෝෂ කීයක් තියෙනවද? කෝෂ 9ක් තිබුණාට අගයන් සහිත කෝෂ තියෙන්නේ 8යි. එනිසා කවුන්ට් එක 8යි කියලා ඔයාට එනවා. හරි. ඊළඟට ඇවරේජ් කියන ශ්‍රිතය තමයි බලන්න යන්නේ. ඇවරේජ් කියන ශ්‍රිතයෙන් යන්නේ මෙන්න මේ ටික තුල. ඒ කියන්නේ A1 සිට C1 දක්වා පරාසය තුල සාමාන්‍ය අගය ප්‍රයන්. එතකොට 40යි 30යි 70යි 70යි 25යි එකතු කරලා 70යි 25යි එකතු කරලා ඒක 3ෙන් බෙදෙනවා. එතකොට පිළිතුර ලෙස වඩලා වෙනවා 31.6667. ඒ කියන්නේ මේ සාමාන්‍ය අගය හෙව්වේ එතකොට 95. ඒ කියන්නේ 40යි 30යි 25යි 95ක් වෙනවා පිළිතුර ලෙස. මේ 95 3ෙන් බෙදුවම එන අගය එහෙම නැත්නම් ඔයා දන්නවා ගණිතයේදී සාමාන්‍ය අගය එහෙම නැත්නම් ඇවරේජ් එක තමයි මේ ලැබිලා තියෙන්නේ 70 30 සහ 25 යන අගයන්ගේ සාමාන්‍ය අගය ලෙස අපිට මේ පිළිතුර ලෙස 31.6667ක් ලැබිලා තියෙනවා. ඉතින් මේ අපි අද සම්පූර්ණයෙන්ම කතා කරේ ඔයාගේ 10 වසර පෙළපොත තුල කතා කරන Excel වල බහුලව භාවිත කරන ශ්‍රිත කීපයක්. ඉතින් මේ ගැන තව වැඩිදුර ඔයාට හදාරන්න පුළුවන්. අද අපි විනාඩි කීපයක් තුළ මේ සරලව කතා කරේ Excel වල බහුලව භාවිත වන ශ්‍රිත කීපයක් පිළිබඳව. මේක තවදුරටත් තේරුම් ගන්න ඕන නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක නැවත නැවත පෝස් කරමින් බලන්න. නැවත නැවත නවත්වමින් බලන්න. එතකොට මේ පිළිබඳව තියෙන පුහුණුව තවදුරටත් වැඩි වෙනවා. එහෙමනම් මේ වගේ ICT පිළිබඳව කතා කරන තවත් වීඩියෝ බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්.